සමන්තා චක්කවාලේසූ අත්‍රා ග්චන්තුතේවතා සද්ධමං මනිරාජස්ස සුනන්තු සගමොහදัง ධම්මස් සවනකාලු අයං බදන්තා ධම්මස් සවනකාලු අයං බදන්තා ධම්මස් සවනකාලු අයං බදන්තා නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස තෙරුවන්ගේ අපමනගුණ මහෙමෙන් ශ්‍රාවක ඔබැහැමට සෙත්වේවා නිදුක් නිරෝගීස්ුව පත් දෙවියකට මේ රැයි අපි ඔබට සෙත් පතනවා ආශීර්වාද කරනවා සුපුරුදු ලෙසින්ම වෙසක් සමය සෙමින් සෙමින් ඉතා නිහඬව සහ බොහෝ දෙනා ප්‍රතිපත්ති පූජාවටම ක්‍රමුකතාව දෙමින් අවසන්නනාා. කොවිීට් වසංගත උපපද්‍රවය හමුවේ හැම දෙනාටම තාවමත් නිවෙස් වලටම වී ඉන්න සිදූ වී ඇති වටපිටාවක පසුබිමක දහමට සිතයොමු කරගන්නට මේ ලැබුණු අවස්ථාව කොවිට් මාරයාගිින් බේරී සිටින්නටත් වැදගත් දහිර්රයක් ශක්තියක් ඇති කරනවා ඇත් ඇයි අපකල්පනා කරනවා. අද දහම් දෙසුම බෙනුවෙන් පුුණ්‍යවන්ත දායකත්පේගෙන ක්‍රයා කරනවා. කොටුගොඩ යාගොඩමුල්ල කොළඹ පාර අංකානු හයේ වි්ජිත්ත නිමසේ අශෝකා ජයරත්නෑ තුළු පවුලේ සියලු දෙනා. මේ පරලෝ සපත්වන්ට එෙදුණු ආදරණය මෑනියන්ට පියාණන්ට සහ අවශේෂඥාතීන්ට පුුණ්්‍යානමෝදනා කිරීමේ අරමුණින් එතුමිය අද දවස්සේ මේ දායෙකත්වය ගෙන ක්‍රියා කරනවා අපි ඒසිියල්ම ප්‍රාර්ථනාවන් ඉශ්සිද්ධ කරවමින් දේශනාව කෙළවරදිී පුුණ්‍යාන මෝදනාව සිදුකරන්ට බලාපොරොත්තුව වෙනවා. ආරම්බේම අප ඉතාම ශෝකයෙන් සංවේගෙන් පල කරන්නේ අපොත් වී වදාළ බද්දේගම සමිත අපේ හාමුදුරුවන් වහන්සේට පුුණ්‍ය ආනුමෝදනා කිරීමේ සිතුවිල්ල මේ දේශනය ආරම්බේම අපට සිදු කරන්නට කල්පනා වනේ උන්වහන්සේ දක්ෂණ ලංකාවේ අතිශ්‍යය සම්භභාව්‍ය වැදගත් සමාජ මෙහෙවරෙහි නියලුණු ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ නමක වූ නිසා. ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය පිළිබඳව අවබෝධයකින් ඒවගේම ඒ පිළිබඳව පෙනීසිටිමින් විශ්වවිද්‍යාලය තුළත් බාහිර සමාජේදතිිත් ඒ දර්ශනය මත පිහිටා තමන්ගේ බෞද්ධ දර්ශනය වඩාත් එලි පෙහෙලි කර ගනිමින් උන්වහන්සේ මහා සුවිශාල සමාජ මෙහෙවරකන ඇලුණ මෙරටේ විසූ විශිෂ්ට යතිවරයක වන ගණය ගමස්්‍රේ සරණංකර මහාස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්ෂරත්නයක වෙලා ඒ වගේම බද්ධේගම ප්‍රදේශයට විපපුල මෙහෙවරක් ඉටු කරමින්. පාර්ලිමේන්තුවට පවා වැඩම කරවා ඒවගේම දකුණු පළස් සභාවේ දීර්ග කාලයක් සබික දූරයක් දරමින් කටයුතු කරමින් ගම්මින් ගමටය අමින් දුප්ප්ජනතාවට විශාල සේවයක් සිදුකළ අභීත හඬක් තිබුණු උන්වහන්සේගේ ඒ අපෝවත්වීම කොරෝණ මාරයා විසින් පැගෙනයාම කොරෝනා මාර්රයාගේ බිහිසුුණු බව අපට පසක් කරනවා එබැවින් එවැනි විශිෂ්ට චරිත පවා කිසිදු බේදයකෙන් තොරව බිලිගන්නා මේ වෛරස්මාරයාගෙන් බේරී සිටින්නට අපි ඔබහැම දෙනාටම සෙත්පතනවා ආශීර්වාද කරනවා තව දුරටත්. ද දවසේ දෙසුම සමාරම්භ කරන්නට අන්තර්ජාලයේෙහි බෙහෙවින් සැරිසරණ කවරෙකු හෝ ප්‍රචනාකොට අන්තර්ජාලයට මුසුකර තිබෙන ලස්සන පද්්‍ය පන්තියක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරමින් අපේ දෙසුමට ප්‍රවේශවෙන්නට ම කල්පනා කරන්නේ. කුරවි කූජනා නමින් මෙහි සඳහන් වෙනවා සමහරවිට ඒ නිර්මාණය කළ පුච්චලයාගේ නමවිය හැකි මෙහි තේමාව වෙනසලෙස දක්වා තිබෙනවා. මේ වෙනසත් අපි හඳුනාගෙන අපේ පූජාවලී දහම් දෙසුමට පිවිසෙන්නට මාවබට ආරාධනා කරනවා. පරිගණකයේ ඇගිල්ලි ඔබන හැම තිස්සෙම පොත් කියවන කල්පනීට. ටියක් හදාගන්න බෑ වලන් පිගං සෝද සෝද ගෙදර අයට කෑම උයන ලෙච්චමීට අයන්නවත් කියවගන්න බෑ. ඒ නවයයි මුළු රටෙන්ම පලවෙනිට පාස්සුනත් කල්පනීට ලේන්සුවක් හෝදගන්න බෑ මුලු පවුලෙම රෙදි හෝදන හත අටවර කඩේදුවන ලෙච්චමීට ABC. අඳුනගන්න බෑ ජෑම් බටර් හැම්බේකන් තුංවේලම ජයට ඇතත් කල්පනීගේ කෙට්ටු ඇගේ මස් කළඳක් නෑ එහෙන් මෙහෙන් දුවන ගමන් ඉතිරි වෙච්ච දෙයක් ගිලින ලෙච්චමීගේ පිරුණුමූනෙ කිසි අඩුවක් නෑ ඒ තුනක්ම ගත්ත කියලා පඩං පොත මත්්‍ය හැපෙන කල්පනීගේ දෙතොල් අතර හිනා පොදක් නෑ අම්ම අප් ගැන හිතහිත බැලමහෙවර කරන නමුත් ලෙච්චමීගේ කැකිරිහිනා නවත් අන්න බෑ පන්තියන්නේ ගෙදර එන්නේ ඉස්කෝලෙට වාහනයෙන් කල්පනීට යොුන් නෙතක ඇලුම් බැලුම් නෑ ගේටුවෙන් යාන්තමට ඔළුව උස්සලා බැලුවත් ලෙච්චමීට විසිල් පාර වරදින්නෙම නෑ. ඉතාම ලස්සන නිර්මාණයක් අපේ නිර්මාණාත්මක බවයි මෙහි අගේ කරන්නේ. ඒ මතුපිටිං තිබෙන නිර්මාණශීලී අදහසත් ව්‍යංග්‍යාර්තයෙන් ඉස්මතු කරෙන කාව්‍යාත්මක චින්තනයත් හරවත් බවත් ඇතටම මේ කොරෝණ වසංගත අස්සේ. නිමෙස් වලට වී හොදෙ කලාව සිටින ඔබටත් මටත් ලොකුරසයක් ඇතිකරන නිසායි ඒ පදධ්‍යපන්තිය දේශනය සමාරම්භයට යොදාගන්නට කල්පනා කළේ. අපි අද ඔබට කියන්නේ පූජාවලියෙහි අසූහුවෙන දහම් දෙසු මයි. පසුගේ සතියේ අපි වෙසක් විශේෂ ධර්මදේශනාව කාශනය කළේ සමාධි සම්බෝජ්ඥගය පිළිබඳව. ඔබට පසුගිය සිකුරාදා දහම් දෙසුම තුළ කරුණු කාරණා ඉදිරිපත් කළා ඊට පෙරසතියේදී පූචා වලියෙහි හැත්ත නමවෙනි දහම් දෙසු මෙෙදී අපි කාරණා කිහිපයක් ඔබට අවධහරණය කළ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේට ප්‍රාතිහාරයන් තුනක් කළ හැකිව තිබුණු බව ඉද්දි ප්‍රාතිහාරය ආදේශනා ප්‍රාතිහාරය සහ අනුශාසනා ප්‍රාතිහාරය වශයෙන් ඒවා පිහැඳින්වා ඉද්දි පාතිහාරය කල කියන්නේ අහස්සට නැගිලා කෙරෙන විවිධ පෙළහර ආදේශනා ප්‍රාතිහාරක කියන්නේ වෙන කෙනෙකුට කිව නොහැකිින් නිමිති ආදිය අනාගතය අතීතය ආදිය පිළිබඳව කරන විවරණ අනුශාසනා ප්‍රාතිහාරය අනු දහම් දෙසුම. මේ පාතිරය ස්සේ විශේෂයෙන් යම්මක ප්‍රාතිහාරය පූජා පරිච්ෂේදය ආරම්භ වූ ආකාරය අපි ඔබට සඳහන් කලා ඒ අනුව ඉතාම වැදගත් අහරම්භයක් අප ඔබට සිහිපත් කළේ මතක ඇති රජගහනුවර ධනසිටානන් මහිතනො මේ ධන සිටානන්ල අදටත් අපිට අවශ්‍යයි කියලා ම එදත් ඔට සඳහන් කළ අදත් අපි ඔබට සඳහන් කරනවා ධට අපිටත් අද අදටත් වුවමනයි. මෙවැනි ධනසිටාන කෙනෙක් තත්කාලීන ආගමික ව්‍යාජ ආගමික ජීවිත ගත කලවුන්ට විශාල අභිහෝගයක් ඇති කරනවා. ඒ තමයි තමන්ට ලැබුණු සඳුන් ලීයකින් සඳුන් පාත්‍රයක් හදලා සැටරියනක් ුසට ඕනගස් හිටවල ඒ මුදුනේ මේ පාත්‍රය තබල යම්කිසි කෙනෙක් රහතන් වහන්සේ යයි පෙනී සිටින්නේ නම්. අහසින් පැමිණ මේ පාත්‍රය අරගන්න කියලා අභියෝගයක් කළ. මේක ඇත්තටම අදටත් මා හිතන්නේ පැවිදි ජීවිත ගත කරනප සම්බන්ධයෙන් පමණක් නෙවෙයි විශේෂයෙන් මාර්ග පල ලාබීන් හැටියට රහත් බව ලැබූ අය හැටියට බුදු බව ලැබූ අය හැටියට සමාජයේ මිනිසුන් නොමගයවන උම්මත්තකයන්ට. හොඳ අවස්සාාවක් කෙනවා මෙවැනි සිටාන කෙනෙක් අදත් අපිට පහළ වෙනවන. ඉති ඒක නිසා මේ අභියෝගය ගැන ඇත්තටම පූජාවලි මේ විසිතුන්ගෙන පරිච්ෂේදය, රස බරව කියවන්න පුළුවන්. අපි ඔබට ආරාධනා කරනවා බොහොම සරල බසින්. කතාකරවා අපේ බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ මේ අදහස්්ටික රචනා කරලතිය. ඒේක නිසා මේ අදහස් ඔබට ඔබේ දැනුම වගේම ඥානය පසක් කරගන්නට හේතුවෙන වාවිතරක් නෙමෙයි මේ විවේක කාලය හොඳින් ගෙවන්. බෙන වැදගත් අවස්සාාවක් හැටියට පවා දක්වන්නට පුළුවන්කම තියෙන්. එතකොට දැන් බුද්ධ කාලේ අපේ බුදුරජාණන් වහන්සේට අභියෝග කරන්න බොහෝ දෙනා බුදු වෙච්චාය හැටියට පෙනී සිටිින්ට උත්සාහ කරනවා. අපි ශස්්‍රුවරු අපිත් ශස්්‍රුවරු කියලා බුදුහාමුදුරුවන්ට අභියෝග කරන්න පිරිස් පාල වෙ හිටිය. ඒ අය අතරේ ප්‍රමුඛයන් හය දෙනෙක් හෙටියා. ඒ හය දෙනා තමයි ශක්් ෂාස්රූන් කියලා කියන්න. ඒ ෂක්්සාාස්්‍රූන්ගේ ඉතිහාසය අපේ බුද්ධ පුත්‍ර හාමුදුරුව මෙතැනට එකතු කරන මොකද මේ ධන සිටානන්ගේ අභියෝගය භාරගන්න වෙන කිසිම රහතුන් වහන්සේ ල හැටියට පිෙනිසේට ව්‍යාජයන් ව්‍යාජ මිනිසුන් ඉදිරිපත්වෙ නෑ. ඉදිරිපත්වුණු එකම කණ්ඩායම තමයි මේ සසාස්රන්. එතකොට මේ සට්සාස්රන් කියන්නේ කවරාකාර පිරිසක්ද කියන එක ගැන බුද්ධපුත්‍ර හාමුදුරුව ඇත්තටම කරන විවරණය තුළ මොන තරංහෙස් මිනිසුන්ද මේ සාස්රූ භාවයට පත්වෙලා මිනිස්සු මුලාකරගෙන යපෙන්න තමන්ගේ සරීර් පෝෂණය ඇතිකරගන් උදරප්‍රෝෂණය ඇතිකරගන්න ලාබසත්කාර කීර්ති ප්‍රසංසා වෙනුවෙන් ව්‍යාජ මිනිසුන් ලෙස පෙනී සිටියාකාරය උන්වහන්සේ විවරණය කරනවා. මේ විවරණය සැබවිම්ම හුදෙක් බුද්ධකාලයට විතරක් ඔබින දෙයක් නොවෙන්ට පුළුවන් ලංකා ඉතිහාසයේ විමසල බැලුවහම අනුරාධපුර යුගයේ ඉඳන් හැම කල්හිම මේ ව්‍යාජ මිනිසුන් ආගමික නායකයන් වශයෙන් පෙනීසිටීම ලක්ෂණයක් වෙලා තියෙනවා. අපිට ඉතිහාසේ හොඳයට විවරණය කරලා බැලුවහම හැම කල්හිම එහෙමයි ඉන්නෝ. ඉඳල තියෙනවා. දම දෙ කාල් පරිච්චේදේත්. එවැනි අය අනි වාර්යෙන් ජීවත්වෙලා තිබෙනවා ඒකයන්න පින්වත්න අපි මාර්ගඵලලාබීන් අපි මේ මේ මාර්ගඵලයට පත්වෙලා තියෙනවා මේ මේ දිහානවලට පත්වෙලා තියෙනවා අපිට මේ මේ හැකියාවන්න ඇති වෙලා තියෙනවා. එහෙම මිනිසුන් බුද්ධපුත්‍ර හාමුදුරුවන්ට අපමන හමුවෙන්නට ඇති උන්වහන්සේට ඇවිල්ල එහෙම අයි අදහස් පල කරන්නත් ඇති. ති ඒ එක නිසා උණහන්සේ කාරණාම හොඳට සිත්්ති රඳවගෙන ඔවුන්ට හොඳ ප්‍රහාරයක් එල්ල කරන්නට මේ යමක ප්‍රාතිහාරය පරික්ෂේදයම ගොඩනකා තිබෙන්නේ. මෙකටික් විවේක බුද්ධියෙන් පරීක්ෂා කළ බලන්ටෝ නෑ. නිකම්ම කේවාගෙනයාමෙන් ඒ අරුත් අපට පසක් වෙන්නේ නෑ. ඒවා විචාර ශ්‍රීලීව ගවේෂණය කළොත් අපිට සමාජය පිළිබඳව කිසිම් හැඟුමක් ඇති කරගන්න පුළුවන් සාහිතකරුවා කෙල කියන්නේ හැම කල්ලිම සමාජ සත්වේ සාහිතකරුවා ලියන්නේ සමාජයේත් සාහිතකරුවා අදදැකීම් ලබන්න සමාජයෙන් ඒ නිසා සමාජයෙන් ලබාගත්ත අත්දැකීමකට තමයි පෑන පාවිච්චි කරන්නේ ප්‍රතිචාර දක්වන් ජාවලයේ හැමකාරණාවක් තුළම බුදුගුණ විවරණය වෙනවා වගේම ඒ බුදුගුණ විවරණය කරන අතරෙහි කතාකරවා තත්කාලීන සමාජයේ අර්බුදයන්ට විසඳුම්යෝජනාකළ. ඒ සමාජයේතියන ගැටලු නිරාකරණය කරන්නට අපූරු භාවිතාවක් බවට මේ සාහිත්‍ය නිර්මාණකරණය යොදාගෙන තියෙනවා. ඒක නිසා, හි ඒ සාකච්චාව දම්බදිනි සාමාජයටී ත්‍රක්නොමයි වර්තමානයටත් ඉතාම ඔබිනව කියලයි අපට සිතෙන්නේ. ඒක නිසා මේ සාකච්ඡාවන් වඩාත් විමර්ෂන ශ්‍රීලීව සහ විචාරයෙන් යුතුව අවධානයට යොමු කළ යුතු වෙනවා. අපි පසුග දෙසුමිදී ඔට සක්ෂ ස්රුන්ගේ ණ කස්සපයා ගැන කිවවා. ඔහු කොයි වගේ කෙනෙක්ද මහා පම්මැලියක් ඔහුට සරීරයේ වහෙසා කිසිවක් කල හැකි කෙනෙක් නොවෙයි. අවසානයේ දොරටුවක් මුල කරන්න කියල කිව් හම ඒකත් දවස් දෙන දෙගත්වනක් කල්ලා එතනනොත් පැනල ගිහිල්ල හොරමුලකට අහවුන සරමු මොහුගේ වශ්‍ර ගලවා ගත් හම එතනින් පැනල ගිය ගමකට ගිහිල්ලා මිනිස්සු ඉදිරියේ තමන් වශ්‍රයකටවත් ලෝබනති වශ්‍රයකටවත් ආශනැති කෙනෙක් හැටියට පෙන්වා දෙමින් සාාස්ත්‍රූවරයෙකුගේ වේශය ඇතිකරගත්තා. ඉම් පසු ඔහු වඳන්න පුදන්න සහ අනුගමනය කරන අනුගාමිකයන් විශාල පිරිසක් ගොඩ නැකුණා. මේ ස්වභභාවය අපි වටහ ගැන්න. සමහර අය තමන්ගේ අනුගාමිකයන් හදනවා තමන්ගේ වැරදි තමන්ගේ ව්‍යාජ බව හිස් බව ඒවා දර්ශනයක් බවට පත් කරලා ඒ තුළින් අනුගාමිකයෝ සකසා ගන්නවා. පූර්ණ කස්සපත් අවශ සක්ෂාස්රුන්ගේ අනෙක් අය දිහා බැලුවත් මංහිතන්නේ එවැනි අදහසක්තමයි අපට වැඩිපුර දකින්න පුළුවන් වෙන්නේ. එනිසා පින්වත්න විශේෂයෙන් අද දේශනා වෙදි ඔබේ අවධානයට යොමු කරන්නට කල්පනා කරන්නේ ඔබ ඇත්තටම දැනගන්න ටෝනෑ මේ සට් සාස්සුවරුන් කොයි විදියට ගොඩනැගුණු අයද.ඒ අය කවරාකාර විදියටද මේ සාස්ෘත්වය ඇති කරගත්තේ. හිස් සාාස්ෘත්වයක් එහෙමනැත්තං මෝඩ සාාස්ෘත්වයක් අවිද්‍යාවෙන් පිරුණු ශාස්ෘත්වයක් ඔවුන් පහල කරගත්තේ කවර ස්වරූපයකින් දෙ යන්න, ිබඳ අපේ සමාජ්‍යය තුළ කිසිම් අවබෝධයක් තිබෙන්න්නට ඕනෑ. ඒ අවබෝධය නැතිවනාම තමයි තෙරුවන් පසෙ කලා වෙනත් වෙනත් දේවල් සරණයන්න මිනිස්සු පෙළඹෙන්නේ. මේක හරි භයානක මිත්‍ය අදෘෂ්ටියයක්. අද වුනත් අප හැම විටකම කතා කරන බුදුහාමුදුරෝ ලංකාභ ඉපදුනාය කියලා තර්ක කරන විශා පිස විශාල පිරිසක්ින් නොම මේ රටේ. සමහට අය ඇත්තටම විභාග පාස්කල්ල ගුරුවරු බැංකු නිලධාරීන් වගේ ඉහල සමාජ මට්ටමකින්නය. ඒ අයට උමනා වෙලා තියෙනවා මේ වගේ මතවාදයක් තහවුරු කරගෙන ඒ ඔස්සේ ස්්්‍රාවක සමාජයක් නැති කරගන්න. එක මෝඩ මිනිසකු ඒ ප්‍රකාශයේ කළහම ඒ අවිචාරයෙන් පිළිගන්න අපිට පුළුවන් හැකියාවක් නෑ එක විචාරශී ලිව පලන්ඩු එනිසා බුදුරජාණන් වහන්සේ ඉපදුන්නු තැන පැහැදිලිව පුරාවිද්‍යාත්මකව තියෙන බුදු වුණු තැන තියෙන පිරිනිුවන් පාපු තැන ඒ සියල්ල පුරාවිද්‍යාත්මකව තහවරු වෙලා තියෙද්දී අශෝක රජ්ජුරුවන් ඒ තැංවුල ලියූ ලිපිලේ කන පවතිද්දි අපි ඒවා ගැන මිද්‍යා අතවාද ගොඩනගනකොට ඒවා පසුපසයන්න පුරුදු වෙල ඉන්නවා. ඒ එකක් විතරයි පින්වතිමං සඳහන් කළේ. ඒ නිසා මම ඔබට අදදවසේ නැත්තෙෆෙම් ධර්මදක්ෂිනාවට අවධහනය යොමුකරං ඉන්න ඔබට අප කිය කියන්නේ කිසිම විට එක කිසිම දවසක පේශ්‍රාවකයන් මේ වගේ මිත්‍යාදුෘෂ්ටීන් පස්සෙ යන්න එපා. පැහැදිලිව ත්‍රිපිටක ධර්මය දර්ශනය මේ සාහිත්‍යය, අපට තියෙද්දි මේ ඉතිහාසය තුළ බොහෝම වෙහෙසමහන්සි වෙලා ආරක්ෂා කරල තියෙද්දි අපි වල්මත් වෙන්න ඕුවමනා නෑ. බුද්ධපුත්‍ර හාමුදුරෝ එදා සමාචයට කියල දුන්න පනිවිඩේ ඒකයි. ඒ පනිවිඩය අදටත් හරිම උතුම්. ඒක නිසා මං කල්පනා කළේ, පූජාවලී හාමුදුරුව මේ සට්ශාස්රුන්ගේ ඉතිහාසය ගැන කියන කාරණකිහිපයක් අද ධර්මදේශනාවිදි ඔබේ දැනුවත්වීම සඳහා ප්‍රකාශ කරන්නට දෙවනි ශස්්‍රුවරයා හැටියට සස්සසුන් අතර හිටියේ මක්හලි ගෝසාාල ගෝසා ගෝගාලයක් ගෝගාලෙක් එතකොට ඒ වගේ පුච්චලයක් මක්කලී කියන පුද්ජලයා අපේ බුද්ධපුත්‍ර හාමුදුරුවෝ ඒ ගැන කෘතියහි මෙසේ සඳහන් කරලා තිබෙනවා මහිතනෝ ඔබේ පැහැදිලි කර ගැනීම උදෙසා එය ඉතා වටිනවා. හේතෙම එක් දවසත් ස්වාමි දරවාණන් පස්සේ එතන ස්වාමි දරවාණන් කෑනෙ බුදු හාමුදුරුවෝ නෙමෙයි තමගේ ස්වාමයා ස්වාමියයාැන ස්වාමියා බිරිඳ නොවෙයි තමන්ගේ සේවය කරන ස් ඒ ස්වාමි දරවානන් පස්සේ තෙල් කලයක් හිස තබාගෙන යයි තෙල් කලයක් ගොළු වෙතියාගෙන යනවා එකල ස්වාමි දරවා දය මඩ මිශ්‍ර වූ කලල් බිමක් දැක මඩ ගොඩකින් යන්න සිද්ධ වෙන එහි මඩ තියෙනවා වතුර තියෙනවා සම්පූණෙන්ම මඩ බිමක් එතනින් යන්න සිද්ධ වෙනවා එතකොට ඒ ස්වාමී යා ගෝලයට කියනවා දරුව සිහි ඇතිවව මොකද තෙල් කලයක් ඔලෝ උඩ තියාගෙනන්නේ යන්නේ එනිසා කියනවා දරුව සිහි ඇතිවව තෙල් කලය රකුව මේ ඔළුව මත තබාගෙන යන තෙල්කලය ආරක්ෂා කරන්න කියලා කිව්වා. කිය කියා යන කල්හි හෙතෙම අලසව අන්බලන්. කම්මලිකමට මහ අලසේක් හැටියට ඔබ නොබ ඔබි නොබ කියන්නේ එහෙම මෙහි බලලා. බලබලා යනවා. තෙල් කලය ඔලිඔවුඩ තියාගෙන ඒක ආරක්ෂා කරන ලීලාවෙන් යන්න නැතුව වටපිට බලබලා කම්මලියෙක් විදියට තමයි යන්න. එහෙම යනකොට කනුවෙක්ක පැකිල පාර තිබුණු කනුවක හැපෙනවා. හැපිලා, අනික් පය ඉදිරියට දමා ඒ පය මඩෙහි පලා ගොස් උඩ බලාහි තෙල් කලය බිඳ. අර කනුව වැදිල මඩේ එරිලා පය ඔසව ගන්න බැරුව දංගිල්නකොට තෙල් කලය බිම වැටෙනවා බිඳිල යනවා. ස්වාමිදරුවා ආපස්ස බලන ඇසිල්ලෙහි ස්වාමිය, මොකදුණනේ කියලා ආපහෝ ඇරල බලන්නකොට ඇසිල්ලේ මුොහොතහි පැනනගී එතන මඩගොඩෙන් ඇවිල්ල ගොඩට මරතියන බයි ස්වාමයාගෙන් තමන්ට දැන් දඩුවන් ලැබේවි කියන බිහිති ඇතිකරගෙන වලට දිවපීය කැලෑවටම දිව්වා. එතකොට මේ ගෝසාලයක් මේ විදියට කම්මලිකමින් තෙල් කලය අරගෙන වටපිට බලබලගලා බින්දා බින්දාම මේ කරපු වැරද්දට තමන්ට දඩුවන් ලැබෙයි කියලා බයට පත්වෙලා එතැනින් වහාම දිව්වා. ඔහු දිවන්නවුන් දැක දිය ආකාරය දැකළ ස්වාමිදරර්වාමකද කළේ පසු පස්සෙහිලොහු බඳවා. පස්සෙන් එලෙව්වා. දිව පිටිමුලගත බෙල්ලෙෙන් අල්ලගත්තා. හෙතෙම පිළිය ගලවා ස්වාමිදරවා අතට හැර උපන්වන්ම ගැලවී දිව වල් පිහිරා දුරදනව්වකට ගොස්. එසේම වංචාකොට මක්හලී ගෝසාලනම් රහතුම් හයි බොහෝ අච්ඥානයක් පහදවා. පන්සීයක් පිරිස් ඇතිකොට ඒ ඒ තැන්නේි ප්‍රසිද්ධ විය. මක්හලි ගෝසාලල බිහිවෙන්නේ අන්න එහෙමයි. කම්මැලි අලස මිනිස්සු තමන්ට පැවරුණු කාර්යයක්ත් හරියට කරගන්න බැරිවුණු අය අන්තිමේදී වංචකයකු වෙලා පලාගිහිල්ලා තමන්ගේ තමන් දඩුවමකට ලක් පෙන්න හදනකොට වස්ත්‍රය ගලවල පැත්තකට දාලා. නිරිවතින් දුවල කැලෑවකට ගිහිල්ලා ඒ කැලෑව පීරාගෙන ගමකට ගිහිල්ලා ඒ ගමේදී අර පූරණ කස්සපයා වගේ දෙන ඇඳුමක්කත් අඳින්න නැතුව අපි වශ්‍රයටවත් ආසාාවක් නැති අ හැතියට පෙනී සිටිමින් අච්චානයන් පහදවා ඒක කතාකරවා යොදන්නේ බොහෝම අවබෝධයෙන් මෙෙන්ට ඕනෑ අච්චානයන් පහදදනවා කියන්නේ. ඥානවන්ත මිනිස්සු මේ මෝඩයන්ට අහුුවන්නේෙ නෑ. කවරකාලයකවත් බුද්ධ කාලයා හුුණෙත් නෑ දම්බද නිකාලයා හුනෙත් නය අදහුවෙන්නෙත් නෑ. හැබැයි අච්චානයෝ අච්චයානයෝ මේමයි පස්සයනෝ. මේ වගේ කෙනෙක් පෙනීසිටලා කිසියම් අලුත් අදහසක් මිත්‍යා ධර්මය ප්‍රකට කරනකොට. අච්චාන මිනිසුන් ඒවා සරණයන්න පටන්ගන්නවා. ආන්න ලංකාවට අද වෙලා තියන දේ තමයි ඒ. ඒ නිසා පින්වත් ගෝසානල පස්ස යන්න එපා. ගෝසානල පස්ස යන්නේ මොකටද පිරිස්සිදු ධර්මය අපට පැහැදිලිව තිබියදී. ඊළඟට අපේ කතා කරවා තුන්වෙනි ශාස්්්‍රුවරයා ගැනත් කියනවා. මේ ඉතිහාසය ඔබ දැනගතිවතු නිසායි ම මේ උපුටෑ ගැනීම් කරමින් අද දේශනාව පෝෂණය කරන්නට බෑයම් කරන්නේ. අජිත කේසකම්බලයාගේද උත්පත්තිය කවරයක්. හේතෙම කුලදරුය. බොහෝ දෙනා ණය එලවන හෙයින් පස්සිදගත්ත නොහි තමාගේ රටහැර පසල් දැනව්වකට ගොස් රස්සාාවක් නැතිහෙයින්. තපස් කිරමී සිතා. පස්සාාවක් නැතිහෙයින් රැකෙන්න ක්‍රමයක් නැති නිසා රැකෙන්න ක්‍රමයක් හැටියට තාපසේක් වෙනවා. එතකොට හොර තාපසෙක් නෙවේද කල බලන් තාපසේක් වෙන් නෝනේ තමන්ට රැකින්න ක්‍රමයක් නැති නිසා නොවෙයි ඒ අපේ බෝසත් සංකල්පයයට අනුව නෙක්කම්ම කියන පර්මිතාව සම්පූණ කරමින්. අපේ සිද්ධාර්ථ බෝධි සත්‍යයන් වහන්සේ ගිහිගයින් නික්මගේ නෙක්කම්ම පාරමිතාව සංසාරය පුරාම පුරලා සම්පූර්ණ කල්ලා. විස්සන්තර භවේ පවා වංග ගිරියට කැලේට ගිහිල්ල රජසැම්පත් හරදම ඒ තමයි නෙක්කම්ම පාරමිතාව සම්පූර්ණ කළ හැටි. මේ තාපසයා තවස්දම් පුරන්නට යොමු වෙන්නේ තමන්ට රැකෙන්න ක්‍රමයක් නැති නිසා. රක්ෂාවක් හැටියට තාපසකම තෝරගන්නවා. ඉර්වස්සේ වස්්‍රජාතියෙන් කෙස්මවා පලස් නම් හීනවූ වස්්‍රජාතිය. පත්ම වශ්‍රජාතියක්. හීනයන්ටම තිබියයාද. එක එදා සමාජර සාමානයෙන් බමුණන් විසින් ගොඩනගවූ සමාජ බෙදීමනුව සුද්‍ර සුද්‍ර කසල සෝධකයන් වගේ බෘත්තියෙන්හි නැලුණු එවැනි අය විසින් ඒ ඇනේ අයට අඳින්න බලන්න වශ්ටපවා වෙෙන් වෙලා තිබිලා තියෙනවා. කොයිතනම් බිහිසුණු සමාජ බේදයක් තියෙන් ඇත්. එතකොට අපි අර මුලදී ඔබට කෙව් කවිපන්තිය නැවත මතක් කරගන්න. එහි තියෙන්න්නේ වෙනස කල්පනී සහ ලෙක්්චමින්. එතකොට කල්පනීලා විභාග පහස් කරනවා ඒ නමය ගන්නවා හැබැයි ඒ නමය ගන්න කල්පනීලට, ජීවිතාවබෝධය කිසිුවක් නෑ ලෙච්චමීලට ඒ නමේතියා ඒ බසි දන්නෙත් නෑ හැබැයි ජීවිතාව බෝධය ඉතාම ඉහලින් තියෙනවා ඉති අන්න ඒ වගේ මෙහිදී අපට පෙනෙන්නේ එදා සමාජය තුළ බෙදීම වස්්‍රේකින් පවා සමාජයේ බෙදා තිබල තියෙන පහත් කුලයල අයට අඳන්න තිමුණේ පහත්ම වශ්‍රයා ඒවා සකශලාතිය නෙත් හීන වස්්‍ර ජාතයක් කියලා කියන්නේ. ඒ විදියට ඉතාම දූල් වශ්‍රයක් තිබෙන්නට ඇති. හෙතෙම කෙස්මවා පලසක් දරා ඉස මුඩුකොටලා අතකරවලලුල අ ඒ විදිට ඒ තාපසියා ජනතාවිදිරිේ කැපී පෙනෙන්නට සකසාගත්ත සැරසුණු අයුරු. හීන. වශ්‍රයක් ඇඳගෙන කෙස්මවා පලසක් කෙස්වලින් හදාගත්ත පලසක් දරාගෙන හිස මුඩු කොටගෙන අතේ කරේ වලලු දාල් එතකොට පූජකවරයකුගේ ස්වභභාවයෙන් පෙනින් සිටින පුළුවන් අපිට එවැනි කෙනෙකු මවාගන්න පුළුවන් ඒ පුද්ජලයාගේ ස්වභාවේ ඉඩ පස්සේ අජිත කේසකම්බල නම් ්‍රහතුන්ම ඔහුම කියා ගත්තා මම රහත් භභාවයට පත්වෙච්ච කෙනෙක්. ඒක තමයි මේ හිස භූගාගෙන ඉන්නේ කෙස්වලින් හදපු වශ්‍රයක් දරාගෙන ඉන්නේ. ඒවගේම අතේ වලළුදාගෙනඉන්නේ ඒ නිසාය කියලා ඇඟෙවුව. ඉඩි පස්ස ඔහු කියනවා ඔහුගේ දර්ශනය බලන් මස්්‍ය මාංස මැරවානටත් පවුසරිය කෑවානටත් පෞසරිය. ගේ දංශනය සතක් මරපු කෙනාටත් කාපු කෙනාටත් දෙදනටම පාපයකයි කෙලව ගන්න පටන් ගත්තා. ගස කැපුවාහු වැලැපුවාහු මිනි මැරවාහු නම් ගහක් කැපුුවත් පවු මිනමැරුවත් පවු ඒ දෙක සමානයි. ගහකත්තක් කැපුුවත් මනුෂ්‍යයක් මැරුවත් එකම සමාන පාපයක් ආදී වශයෙන් මිත්‍ය අදෘෂ්ටයක් ඉගන්නගෙන ගියා කතාකරවා කියන්නේ අච්‍යානයන් පහදවා පන්සීයක් නිවටුන් නතකොට අන්න බලන්නේ දත් පන්සීයක් පස්සෙන් ගිල්ල තියෙනොඔය අච්්‍යානයු පන්සීයක් මේ සස්සුවරයාගේ පස්ස ගිහිල්ල තියනවා. එනිසා බලන්න අදත් ඔය විවිධ වෙස්ගත්ත පුද්ගලියෝ විවිධවේශයෙන් පෙනින් සිටිනයි. සැබෑ විශේෂෙන් ආගමික පූජකයන්ට පූජ්‍ය උතුමන්ට නිස්සේ ඇඳුමක්තියන. ඕනම දහමක බුදු දහමේ කසාවත වගේම අනෙක් අනෙක් ආගම්මලත් නියම ශස්සුවරයන්ගේ අනුගාමිකයන්ට ඒ නිස පූජනය ඇඳුමක්. එසේ නොමැතිව විදධ විහිල්ලු ඇඳුම් පැළඳුම් වලින්ද සැරසිල පෙනීසිටිමි. ඥානවන්තයකුට පිළිගන්නට බැරි. ම මුලිනුත් සඳහන් කලාසේ අවි්චාරශීලී දහම්මුගන්නන මෙවැනි අච්්‍යානයන් පසුපස යන අච්්‍යානයනුත් ඉන්නවා. ඒ නිසා අපේ බණහන පින්වතනි කවම කවදාවත්. ඔබේ ඥානය හැදෙන් ඕනේ ඔබේ දර්ශනය සැකසන්නට ඕනේ මොකදදමම තෝර බේරගන්න ඕනෙක් කෙනෙක් කිව්ව පලියට කවදාවත් යන්න එපා අහන් එපා විමසුම් නුවනින් භාරගන්නට පුළුවන් දෙයක් විතරමයි ඔබ අනුගමනය කළ යුතුවන් ඒක නිසා මයි විශේෂයෙන් මේ දේශනාව අද දවස්සේ අපි ඔබට මේ ගැන මේ තරම් කරුණු කියන්නේ සස්සුවරයා ැටට සස්සාර නතර හිටිය කකුද්ද කත්්‍යායන කකුද කත්්‍යයායන. එගේ උත්පත්තිය සිදුනේ කොහොමද කියලත් පජාවලි හාමුදුරුව අපූරුවට කියනවා. එයිද කුලපුත්‍රය පියන් නැතුව වැදබු එකකු කුසිං උපන. මව දුක්කිතහෙයින් ගෙයක් දොරක් නැතිහෙයින් ඔහු කුඹ ගසක් මුල වදාහෙලා යන ලද විය. එතකොට පකුද කාත්‍යායන කොයි වගේ ක නෙද්ද කියලවට දැන් ඒ වච්චන ස්වල්පය තුලින්ම වැටහෙනවානේ පියකු නොමැතිව වැදපුු කාන්තාවක විසින් දුප්පත් බොහොම දුක්කිිත වැදපු කාන්තාවක කුසින් බිහි වූ කෙනෙ. ඟට ගයක් දොරක් නොමති නිසා කුම්ඹුදගහක්කට බිහිවුණ කෙනෙක්. එ බ්‍රහ්මණක් ඔහු දැක ගෙන ගොස්. කුම්ඹුක මුලදී උපන්හන් කකුද නම්ලා විවහාරනාමය හා සමඟ කකුද කාත්‍යානයයි නම් තබා වැඩ. කුඹුදගහක් මුල උපන් නිසා කකුද කාත්‍යයන වෙලා කුද නම්වෙලා පසුවය කකුද වෙලා. හේතෙම බමුණා මලකල අනි ්‍රස්සාාවක් නැතිහෙයින් තෙමේම තපසට වැද මිත්‍යාදෘෂ්ටි ගෙන. ඔන්න බලන්න මේ තමන් රක්ෂා කරපු බ්‍රාහ්මණය. ඒ බ්‍රාහ්මණය මේ ගියාට පස්සේ මෙහට රැකින විදික් නෑ. ඔහු කල්පන කලිත් අජිතකේසකම්බල වගේ මක් කලි ගෝසාල වගේීම ඔහු කල්පනා කළෙත් රැකෙන්නනම් හොඳම තැන තපස තාපසේ කැටියට පෙනින් සිටිමින් මිනිස්සු මුලා කර ගත් තහම පහසුවෙන් ජීවත් එන්න පුළුවන් ඒ සංකල්පයත් තමයි එතැන තිබුණේ ඒ අනුව ඔහු තවස් වෙස්ගෙන මොකදකයන් හැල්දිය නම් ප්‍රාණයයි හැල්දිය ඒඇ ඇල්වතුර වල ප්‍රාණයක් තියෙනවා කියලකිවා හැල්පැන් පූවාහු බින්දු ගණනාවෙන් ප්‍රාණගාත කලාහුැන වතුරේ ප්‍රාණය තියෙනවකිවා ජීවය තියෙනවාකිවා වතුරට යම පැන් වතුරපානය කරනවා නම් ප්‍රාණගාත අකුසලය වෙනවාය කළ මෙ කියන්න පටන් ගත්තා. ඊළඟට හැල්පැණින් අතපයත් නොසෝදයි හුණුදෙන් හෝ හුළු කැනින් හෝ අත සෝදායි. එතකොට බලන්න කොයි තරම් මිත්‍යාදෘෂ්ටිය දෙයා කියනවා ඇල්වතුර ජීවයක් තියෙනවා ඇල්වතරයේ සුද්‍ර ජීවින්නන්නවා ඒවතර පානය කළත් ප්‍රාණගාත් අකුශලය වෙනවා ඒ නිසා හැල්වතර ඕනු කල බොන්න ඕනේ. ඇර රල නාන්ටෝනේ එතකොට අතපය සෝදන්න ඕනේ එතකට ඒ උනුකරනකොට එහි ඉන්න ප්‍රාණීන්ට මොනව වෙනවාද කියලා ඔහු කිවෙනෑ ඊළඟට ඇලක් දියවලක් හොය ගඟක් පැන පය පැන් ගාගෙන එතරගේ නං බොහෝ ප්‍රාණීන් නසා පීමි බොහෝ දෙනට ගැහැටකොට පමි මාගේ සිල්බිඳීගේ ඇැයි හඬහඬා. දඩුවම් කෙරමි එතන වැලිගොඩක් රැස්කොට එතනදී නැවත සිල්ලිටාගෙන යෙයි. ඒදුටු මනුෂ්‍යයෝද ඔහු කෙරේ පැහැද රහත්තයි බහෝසත්කාර කෙඩති. අන්න ඒ විදියට මහා මිත්‍යදර්ශනයක් ලොවට කියල දුන්නු කකුද කාත්‍යායනයන්ද. සරන්න ගිය මිනිස්සු බුද්ධකාලීන ඉන්දියාවි සිටියා. මෙවැනි පවාද මෙට කියන්නේ ප්‍රවාද කියල ප්‍රවාද කියල කියන්නේ මතවාද මතවාදවලත් ප්‍රවාදය බොරුවා. බොරු මතවාද. එබැවින් එවැනි මතවාද අනුගමනය කරපු මිනිස්සු එදත් හිටියා අදත් ඕන තරං මේ වගේ ප්‍රවාදවලට හසුවෙලා තර්ක කරණය අපේ සමාජයේ දකින්න පුළුවන්. ඊළඟට සංජයේ බෙල්ලට්ටි පුත්‍ර ඊළඟ ශස්ුවරයා පස්වනිී ශාස්්‍රුවරයා ඔහු කොහොමද බෙල් ඇටක් බඳු වූ ඉසක් ඇතිහෙයින් බෙල් ලට්ටි බෙල් ඇටක් ඒ වගේ තමයි කතාකරුව කියන්නේ බෙල්ලට්ටි පුත්‍රවනාලුව. අනුන්ගේ දාසියක්හුගේම පුත්‍රයක එටද දාසයකගේ කුසින් ඉපදුනාා ස්වාමිදරුවන් විසින් නිදහස් කරන ලදුව නොයෙක් ශාස්්්‍රය ගෙන මහ නෝනැතුව තර්කවාද දැන්න තපසට වැද යාටිකක් ඉගෙන ගත්ත කෙමෙක් සංජයේබෙල් අට්ටිපුත්ත නොයෙක් තර්කවාද ඉගෙන ගත්ත කෙනෙක් හැබැයි ඉගෙන ගත්තට කියන්න පටන් ගත්ත මොනවද බලන් මෙලෝ නැත පරලෝ නැත කම් නැත කම්පල නැත මවු නැත පියෝ නැත දැන් ඉගෙනගත්ත ශාශ්‍යවලින් පලක් තියෙනවාද. තමන් ජීවත්වන මේලෝකයම දෙස බලාගෙන මෙ පරලෝ නැත කියල කියන්න පුළුවන්ද. මෙලොවක් නැත මරණින් මත්තේ පරලොවක් නැත මෙලොවක් නැත කියනෙනට ඉළඟට පරලොවක්තියයි කිය කියන්න බෑ පරලොවක් නැහැ කියනවා කර්ම නැහැ කියනවා. කර්මල්ල විපාකන හැ කියයනවා මවෙක් නැහැකනවා පියෙක් නැහැ කියනවා. හිතල බලන්න එතකොට කොයි තරං මිත්‍යදෘෂ්ටියයක් ද මේ සංචේබෙල්ලට්ටි පුත්ත ඉගැනුවේ. ගැන්නේ මේක තම අර ලෝකය එකම තැනකින් අවසංවෙනවා කියලා උගන්නපුූ දෘෂ්ටිය උච්චේදවාදී අදහස් මේ අනුව ප්‍රකට වෙන්නේ. මේ සංජේබෙල් ලට්ටි පුත්ත විසින් දක්වනලද එම අදහස්. ඊළඟට අවසාන ශස්සුවරයා අපිට හමුවන්නේ සත් ශාස්ත්‍රන් අතරේ නිගන්ටනාත පුත්ත. මේ හයිදනාතරේ වඩාත් ජනප්‍රියම ශාස්ත්‍රුවරයා නිගටනාත පුත්ත දුරජාණන් වහන්සේට හැරුුණට පස්සෙ වැඩිම ශ්‍රාවක පිරිසක් හිටියේ නිගන්ටනාත පුත්තට ඒ වගේම අනෙක්ෂාශරූර්න් පස් දෙනාගේ ඒ තවස්දම් මිත්‍යාදුෂ්ටීන් ඒ සාාශරරුන්ගෙන් පස්ස ඇැතිවෙලා ගිය හැබැයි නිගන්ටයාගේ දහම තවමත් ටිකක් ඉන්දාවවි තියෙනවා. විශේෂෙන් බුද්ධභූමි වන්දනාවට යනකොට නිගන්ටාරාමත් බලන්නපුළුවන්. යෝධ නිගන්ටයෝ ඉන්නව තවමක්. ඒ යෝධ නිගන්ටයන්ට වූ වැඳුම් පිදුම් කරන ඉන්දියානූ ඉන්නවා. සරණ යනා ඉන්නවා අන්තර්ජාලවල මේවාට අදාළ තොරුතුරු ඕනෑ තරම් දකින්න පුළුවන්. කොරෝණාවලිින් බේරෙන්න්නත් ඉන්දදියාාව මිනිස්සු නිගන්ටයෝළඟට යනුව. නිගන්ටයන්ගෙන් ආශීර්වාද ලබනු. ඒ තත්වයට ඒඒ මිත්‍යාදුෘෂ්ටියම තමයි ඉන්දාවට මේතරම්ම විනාසයක් ඇති කරන්නට හේතුව වනේ. ඔබ දකින්නට ඇති අන්තර්චාලය සහ මාධ්‍යවල විශාල ක්‍රීඩංගනය පුරෝල දේව ප්‍රතිමා ගෙනල්ල මිනිසු විසි කළා. ගොඩ ගහල කඳු ගහලා ගෙවල්ුවල තියාගෙන මිත්‍යදුෘෂ්ටිකව තමන් වැඳුම් පිදුම් කරපු දෙවිදේවතවුන් වහන්සේලාගේ යෝධ ප්‍රතිමා කුඩා ප්‍රතිමා විශාල කන්දක් තරං ක්‍රීඩාංගෙනයකට ගෙනල්ල ගොඩ ගහන්න තර මිනිස්සුන්ට කොරෝණා පාඩමක් ඉගෙනවා. ඒනිසා මේ මෙවැනි මිත්‍යාවන්හි සරණගියපු ඉන්දයානු අද දවසේ ඉතාම අවසනාවන්තලෙ ස අවසන්ගමන් යනවා. නිසා මේ වශ්‍රයක් හඳන්නේ නැතුව නිගන්ටයන් සයින් ආගමික පූජකවරුන් හැටියට පෙනී සිටින අය වර්තමානෙත් අපට දකින්න පුළුවන්. නිගන්ටයාගේ උත්පත්තිය කවරයත් එක්තර නාතනම් ගොවියෙකු පුත්‍රේක. එසේන් නාත පුත්‍රවිය. ත පුත්‍ර නිගන්ටනාත පුත්‍ර වෙනවා ඇඳුම් නොවැන්ද නිසා හේ කයිරාටික ඥාන ලදින් නක්ෂ්්‍ර ගනිත නයිමිත්තිකාදී නොයෙක් පරශාස්්‍රයගෙන් ඔහොත්ටිකක් ශාස්ත්‍රවන්තයේ පන්සීයක් අතවැස්සන් රැස්කොට ගෝලයෝටිකක්හදාගෙන මමද රහතිමික් තමා කෙරෙහි නැතිගුණ කියා තමන්ද රහත්භභාවයට පත්තුච්ච කෙනෙක් කියලා තමා තුළ නැති ගුණ කියලා. මාගේ ලෙහි කෙලෙස් ගැටෙක් නැත. මට නොදැනෙන ශාත්‍ර ගැටයදු නැත. එසේ හෙයින් නිගන්ට මී කියයි. එතකොට ඔහු එයාට හසුනෝන ගැටයක් නෑ. ඒ නිසා නිගන්ට කියල කියල ඒ විදියටයි ඔහු තර්ක කරන්න මේ විදියට නිගන්තනාත පුත්‍ර නම් බුද්ධයයි අඥානෝ අච්ාන මිනිසු යා ගැත් පැහැදිලා තවමත් ඒ අච්චානයන්ගේ පරපුර ඉන්දියාවී න්නෝ ඉතිං ඒක නිසා පින් වත්න යම් සැකයක් ඇති කෙනෙක් තමාකරා ගොසිං විචාලෝ නම් හේතෙම තමාට නොදැනෙන හෙයින් කියාගත නොහි පළමුකට ඔවු හා වාදාරෝපණය කොට සැක විචාරා ගැන්මට අවකාස නොදෙනයේ වංචිත වූ ඥානයෙන් දඹදිව මේ හයි දෙනාගෙන් වංචිතයා වංචා කරන්න. මෙතන්නේ අපි පූජාවලි ආරම්බේී උපාලි ගෘහපත්ති සාකච්ඡාවේදී නිගන්ට ගැන බොහෝදේ කතා කලා මතක ඇති අවශ්‍ය කෙනෙකොට කෘතිය. මුල් පරිච්ේද කියවනකොට ඒ ගැන තොරතුර හමුවෙනවා. ඉතින් පින්වත්නී මේ විලාසෙන් තමා සක්ශාස්සුවරු එදා තමන්ගේ මිත්‍යාදෘෂ්ඨිකය ගැන්වීම් කරමින් අච්චානයන් පහදවමින් කටයුතු කළේ අවාසනාව මේ මෙවැනි හිස් මිනිසුන් පසු පස යන අච්චානයන් හැම කල්ලිම. එනිසා මේ ඉගැන්වීම දඹදින සමාජයට විතරක් නොවෙයි නූතන ශ්‍රී ලාංක සමාජයටත් බෙවින්ම වැදගත්. අපට අද සත්සාස්ශ්‍රුරු විතරක්න වෙයි සියගණනක් මෙවගේ මිත්‍යමත ආගමික වශයෙන් පතුරුවන සමාට කසාවත් දරාගත්තු. බුද්ධ පුත්‍රයන් විලාශයෙන්ද පෙනී සිටින අය ඉන්නවා ඒයි ඇත්තටම අවාසනාවන්ත බව ඒක නිසා පිරිසිද්දු පැහැදිල්ලි තේරවාදී ධර්මය බණපොතේ තිෙද්ද ඒ හැර වෙන කිසිවක් පිළිගන්න එපා කෙලතමයි අප යොබට කියන්න. පිරිසිද්දු බනපොත තේරවාදී ත්‍රිපිටකයයි බුද්ධ වචනය එතන තියෙනවා එයින් පිට කිසිවක්ම පිළිගැනීමෙන් අප නිරපරාදිි මිත්‍යාදුෂ්ටික ස්වභාවයට පත් වෙනවා. එතිඒ ගැනසි තන්නට අපිට අවකාශ සලසමින් කාලය නිමා වූසයින් අසන්නට ගීතයක් ද අපිෝබට අද විශේෂයෙන් සලසන්නේ කැලනි විහාරභූමියෙහි අසිරිය අපේ සිත්වල මවා ගන්නට හේතුවන ධර්ම්සිටි ගමගේ අපේ අසහාය කලාකරවානන් රච්චනා කොට ප්‍රමසිරි කේමදසයන්ගේ විශිෂ්ඨ සංගීතෙන් පසවත් වී පණ්ඩිතමරදේවයන් ගයන නිවන් පුරට මගපෙන්වන පහන් වැටක් සේ මැනික් කොතින් අහස උසට බුදුරැස් විහිදේ. මුුණෙ සිරිපා පහස ලැබූ හිමි වැඩිගමනේ දොහොත් මුදුන් තබා වඳිමි කැලනිි විහාරයේ මේ ඉතාම පිවිතුරු ශාන්ත ගියෙහි රස විඳින්නටත් අපි ඔබට ආරාධනා කරනවා අද දායකත්වය කොටුගොඩ යාගොඩමුල්ල කොළඹ පාර අංක අනූහාය විජතනිවසේ අශෝකා ජයරත්න ඇතුළු පෞුලේසියලු දෙනා. වසරතුනකට පෙර පරලෝ සැපත්වටේදනු එස් රොසලින් ප්‍රනාාන්දුු මෑණයන් වහන්සේටත් වසර හතලිස් අටකට පෙර පරලෝ සපත් පන්ටේ දුණු එස් කරෝලිස්පනාාන්දුු පියාණන් වහන්සේටත් හෝමාගම ගලවිලවත්තේ විසූ ලයනල් මනසිංහ බාප්පාටත් සුසිලා මනසිංහ පුංචියම්මා ඇතුළු මිය පරලෝ සපත් වූ සියලූම ඥාතිවර්ගයාට මේ පින් හිමිවේවා එ අය මේපිං අන්මෝදැන් වේවා ඉක්මන් භාවයකම නිර්වාන අවබෝධය ඇතිකරගන්නට මේ ධර්මාණ නිසන්සය ඒ සියලුම මව්පිය දෙපෙර ඇතුළු හැම දෙනාටම හේතුවාසනා වේවා. නිවසේ සැමටත් නෙත් කාරය මණ්ඩලේටත් ධර්මශ්‍රවනය කළ සියලු දෙනාටත් සකල ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී සුවපත් දිවක් සැලසේවා. දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී ච්චිරජීවනය. ාර්ථනා කරන අතර සැමටම ඉක්මන් භවයකින් නිර්වාණා ඔබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ කොටුගොඩ යාගොඩමුල්ල කොළඹ පාර අංක අනූහාය විජිත්ත නිවසේ පාදිංචි අශෝකා ජයරත්න ඇතුළු පවුලේ සියලු දෙනා ඔබ තුමියටත් පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගීස්ුවය චිරජීවනය වේවා ශ්‍රාවක හැමටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය වේවා දෙනාාටම උතුම් නිර්වාණවබෝධය පිණිසම මේ පින් හේතුවාසන වීවා ආකා සට්ඨාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තං අනුමෝදිතුවා චිරංරක්खන්තුසාසනං චිරංරක්खන්තු දේසනං චිරංරක්खන්තු තුවං සදා අන්පුරත මග පින්්‍රන පහන් වැටක්න්සේ මැනික් කොතිින් අහසකුසට උල්තුරැස් විහිදී ඉසිරිපා පහස ලැබු හිමි වැටි ගමනේ

වැලි තලා අත් පිරීමද ඇගිලි තුතින් මිනිවනා අල්තත් ඇසේ එතාගයු බුදුගුණ ගීතේ දොහොත් මුදුන් තහවල්දී කැල <laughs> නිත්විකා වැදි සැලි පෝපත් නැලැවි පහන් හැනුම් හදි නැග මෙ හරුනාදී වදක් හැවිත් අපවැදො කැලලි විහාල උපපන්දා පතන් කළසැම පව දුරුුවන්නේ උපන්දාා පතන් කළසැම පවදුරුවන්නේ උපන්දා පතන් කළසැම පෞ දුරුවන්නේ